අයිබෝන් සුබ දවසක් ඉලන්ත බ්ලොක් සමග ඉන්න ඔයාල හැම දෙනාටම. ඉතින් කාලයකට පස්සේ ආතකදරුණනේ සිංහල අවුරුදු ඉවරයි මොනවද ඉතින් දැන් අවුරුදු තුනක් ඉවරයි. මේ මාසේ ළඟ ඉතින් කුවෙට් එකේ ඉන්න කට්ටියට වසන්ත සැණකෙළියක් වගේ තමයි. සංගීත ප්‍රසංග අවුරුදු උත්සව වෙසක් පොහොය නිමිත්තෙන් කරන දාන්සල් වෙසක් කලාප ඔසියල්ලම මැයි මාසේ තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉදිරියේදී ෆේස්බුක් පිටුව හරහා අපි පෝස්ට් එක යවනවා. ඉතින් කුවෙට් එක ගොඩක් අය අතරේ එදේ හැමෝටම ඉතින් මැයි මාසේ නම් සුබ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් සුබ වුණාට මේ කතාව එච්චර සුබ කතාවක් නෙමෙයි. මොකද ලංකාවේ අක කෙනෙක් කතා කළා. එයාගේ නංගි කුවෙට් එකට ඇවිල්ලා එයාපෝර්ට් එකට ආවට පස්සේ අතුරුදහන් වෙච්ච පොතක් තමයි කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලට කියන්නේ ෂෙයා කරන්න. මෙයා ගැන විස්තරයක් දන්නව නම් අනිවාර්යෙන් දැනුවත් කිරීමක් කරන්න. මොකද අවුරුදු 30ක් විතරේ ගෙදර වැඩ. අවුරුදු 11කට පස්සේ තමයි ලංකාවට ගිහිල්ලා තියෙන්නේ. මාසෙ එකමාරකින් ඇවිල්ලා තිනවා. එයාපෝර්ට් එකට ඇවිල්ලා තිනවා. ලංකාවට කතා කරලා කියලා තිනවා එයාපෝර්ට් එකට ආවා කියලා. එතකොට ගෙදර කට්ටිය ගියාට පස්සේ ඉතින් එයාට වෙච්ච දෙයක් නැහැ. හරිද? ඔයාලා ඉතින් මේක සාරාංශ කිව්වොත් ඉතින් විස්තර ටික අපි මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. එයාගේ අක්කා කතා කරන එකත් එක්ක. ඉතින් මොකද මේ ලංකාවේ කෙනෙක් මොනවද උනේ කියන එක දැනගන්න ඒ අක්කලා සාදරුව බලාපොරොත්තු වෙන අම්මට මොනවද උනේ කියන එක, නංගිට මොකද උනේ කියන එක ඉතින් පුළුවන් නම් මලසියා කරලා තොරතුරක් දන්නවනම් ලංක බ්ලොග්ස් අංකෙට මැසේජ් එකක් දෙන්න. ඊළෙන්නම් ඉතුරු හරියක් තියෙනවා ඉතින් ඊටත් බලන්න. එයාපෝර්ට් එකටත් බැස්සා. ඒ බැහැලා බාබටත් කතා කළා. ඊට පස්සේ ඩ්‍රයිවර් අටහමාරට එයාපෝර්ට් එකට ගියා. ඒ ගියාට පස්සේ එයා 12:00 වෙනකන් ඉඳලා එයා උහි නෑ කියලා ආවා. ඊට පස්සේ වෙච්ච කිරිච්ච දෙයක් නෑ මල්ලි. කතා කරෙත් නැද්ද නම් ඊට පස්සේ? අපිට කතා කරේ නෑ. පුතාලට කතා කරලා තියෙනවා එයාපෝර්ට් එකට බැස්සා. බාබා ආවට පස්සේ ගෙදර ගිහින් ගන්නම් කියලා. තාමාර ගත්තේ නේ? නෑ මල්ලි ගත්තේ නෑ මල්ලි. දැන් දවස් එතකොට කොච්චර කාල වැඩ කරලාද ඒ ගෙදර ගියේ? ඒ ගෙදර මල්ලි දැනට අවුරුදු 30ක් වැඩ කරලා තියෙනවා. මේ ගමන ගියේ අවුරුදු 11:00 පස්සේ ලංකාවට. ගෙදර ඔව්. වයස කීයද ඉතින් වෙනු? දැන් මංගිට අවුරුදු 48ක් විතර වෙනවා. ඔව් 48. අවුරුදු 18 ද කොහෙට ආවේ? ඔව් ඒ අඩු වයසෙන් ආවේ. මේකට එතකොට කියන්නේ ඔයාට වත් නිකම් වත් දැන ගන්න තිබුණ නැද්ද මෙයාට ඒ දිය කවුරු හරි අඳුරන කවුරු ඉන්නවා කියලා? නෑ මල්ලි මම එකනේ ඉන්න හොයන්නේ. මෙයා යනවා නම් එළියට මල්ලි යන්න ගොඩෝ කල. ඒක නිදහස තියෙනවා. කිසිම කරදරයක් නෑ. උඩ බාබාගේ පුතාලා ඒලිල උඩ තත්ත්වේ ඉන්නවා. පල්ලහැ තත්ත්වේ බාබා විතරයි ඉන්නේ. ගොඩෝ හොඳයි ගෙදර. අපි ගිහින් තියෙනවා. මම එහෙ ගිහින් සතිය දෙක ඉඳලා තියෙනවා. ඒක ගොඩෝ හොඳයි ගෙදර. දැන් එතකොට ලංකාවේ කොහෙද මේ ඔයාගේ නංගි? මගේ නංගි වැලිපෙන්න ගහමුල්ලේ. ඒ කොහෙද? එතකොට දැන් මේ මාස කීයද මේ පෙබරවාරි මාසේ 18 ලංකාවට ගියේ? ඔව් පෙබරවාරි 18 ගියා. අපේ ලහට එන්න. ඔව් එයාගේ පෙබරවාරි 28 මල්ලි. ආ පෙබරවාරි 28 ගියා. අප්‍රේල් 18 ආවා. ටිකට් එක දීලා ඔක්කොම කරලා ගියේ. කියන්නේ අවුරුදු 11කට පස්සේ ගිහිල්ලා ලංකාවට ගිහිල්ලා මාසෙ කාමාරෙන් ආවා. ආවට දැන් මේ විස්තරයක් නැහැ කුවෙට් එකට ආවට පස්සේ අතුරුදහන්. මල්ලි අවුරුදු 11කට පස්සේ ගියා. ඊට පස්සේ අවුරුදු එක මාස එකමාරයි හිටියේ ලංකාවේ. බාබා ටිකට් එයා ටෙලිෆෝන් කළා. බාබා මම එන්නේ නැහැ.
මට ටිකට් එක යන්න විතරක් හදන්න එන්න හදන්න එපා කියලා. ඊට පස්සේ ලංකාවට ගියාට පස්සේ එයා බාබට කිව්වා, බාබා මං එනවා ටිකට් එක එවන්න කියලා. ඊට පස්සේ එයා ටිකට් එක ඇරියා. ඇරියට පස්සේ තමයි එයා ආවේ. ඇවිල්ලා මේ ගෙදර ගෙදරට ඇවිල්ලා නැහැ. නෑ මන්නේ, ඒ කියන්නේ බාබා එක්ක මං ඊයේ කතා කළා. බාබා ඉඳගෙන කිව්වා මට කතා කෙරුවා. මේ ඒ හින්දායි මං ඩ්‍රයිවර් ඇරියේ. ඩ්‍රයිවර් 8:00 ගෙදරින් ගියා. මම 12:00 වෙනකන් ඉඳලා බලන්න නැතුව ආවා කියලා. එතකොට මෙයාට මේ පොලිසිය එළිය කවුරු හරි මෙයාව එක්ක ගියාද නැත්නම් මෙයා ඒ වෙලිය එළිය කෙනෙක් ගාව මේ වැරද ගියාද කොහොමද එහෙම කියන දන්නේ නෑ මල්ලි. එයාට යන්න බෑ, එයාට ලෙඩ. එයා මට ඒ ලසනකු අක්කේ මම මේ ගෙදර ඇරෙන්න වෙන කොහෙටවත් යන්නේ නෑ. මට වැඩ කරන්න බෑ, එයාට වැඩ කරන්න බෑ. සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් මට වගේම ලෙඩ ගොඩ තියෙනවා. අර බාබට සුළු කෑම හදලා දීලා එයා පැත්තකට වෙලා ඉන්න එක විතරයි. ඒ මිෂක් වෙන වැඩක් නෑ. එයා එන්නේ නෑ. මගේ හිතේ මල්ලේ ටැක්සි කාරයෙක් එක්ක ඇවිල්ලා මේ කට්ටිය නැති හින්දා ඒ මාර්ගෙන් එයාට මොන හරි වුණාද කියන එකයි. නැත්තම් මෙයාට මේ එයාපෝර්ට් එකේ දැසනීප වෙලා මෙයා හොස්පිටල් එකට ඇඩ්මිට් කරාද කියලා දන්නෙත් නෑ. නෑ එහෙම කිය මම බාබයි කීයේ කිව්වා. බාබා කිව්වා එහෙම වුණා නම් බාබට කෝල් එනවලු. බාබාගේ ටෙලිෆෝන් නම්බර් අකාම ෂේරම තියෙනවලුනේ. ඔව්. එහෙම වුණොත් එයාට කරදරයක් නම් බාබට කෝල් එකක් එනවලු. බාබා තා පොලිසියකටවත් නා බාබා පොලිසියකටවත් තව ගිහිල්ලා නැහැ. දැන් මෙයාගේ ෆොටෝ එක අර ෆොටෝ එකේ තියෙන්නේ මේ මල්ලි අර වායෝ ෆොටෝ එකේ තියෙන්නේ ඒවලා කව දැනට නේ. ඔව් මල්ලි. හරි එනයි ඉතින් අපි මේ වීඩියෝ එක බලන හැමෝටම මේ කියන්නේ ෂෙයා කරලා මේ අක්කව හොයාගන්න මේ අක්කගේ නංගිව හොයාගන්න උදව් කරන්න කුවේට් එකට එයාපෝර්ට් එකට ආවා. එයාපෝර්ට් එකට ආවට පස්සේ ආතුරු දහම් වෙලා මේ ලෙඩක් දුකක් ඇදිලද නැත්තම් කවුරු හරි අරන්ගේ ලීර කරගෙන ඉන්නවද කොහොම හරි දන්න කියන කෙනෙක් නැත්තම් මෙයා කැමැත්තෙන් කොහේ හරි ගිහලා නතර වෙලා ඉන්නවද දන්න කියන කෙනෙක් අනිවාර්යෙන්ම දැනුවත් කිරීමක් කරන්න. මොකද මේ කට්ටිය දැන් හැමෝම ගෙදර ළමයිනුත් බය වෙලා මෙයක් අබ්බයි වෙලා හැමෝම බයලා ඉන්නේ මොකද උනේ කියලා හොයාගන්න බැරුව මේ වීඩියෝ කෝවා දැක්කොත් අනිවාර්යෙන් අක්කට මැසේජ් එකක් හරි දාන්න. වායි ඉන්න දැනගෙන ඉන්නයි කියලා පරිස්සම්. හරි ඉතින් බොහොම ස්තුතියි. පොඩක් ස්තුති මල්ලි.